අයිබෝන් රුපියල් 35000ක් වගේ මුදලකට 120 Hz refresh rate එකක් තියෙන 5G smartphone එකක් මිලදී ගන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? අකමැත්තෙන් වුණත් ඔයාලට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මොකද අද මම ඔයාලට review කරන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ රුපියල් 35000කට මිලදී ගන්න පුළුවන් 120 Hz refresh rate එකක් තියෙන 5G smartphone එකක්. OnePlus Note CE 2 Lite 5G කියන මේ සුපිරි ෆෝන් එක තමයි අද මම ඔයාලට review කරන්න අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ෆෝන් එක ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහිල්ලා මේ ෆෝන් එක ගැන හැමදේම කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් හැමදාම වගේ මතක් කරනවා අනිවාර්යයෙන්ම ඔයාගේ ලයික් එක මේ වීඩියෝ එකට දාන්න. ඒ වගේම තාමත් ඔයා අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට හැපැත් තියෙන bell icon එකත් all දාලා click කරන්න. ඊළඟට පුංචි ඇඩ් එකක් යනවා. වාට මේ ඇඩ් එක අවශ්‍ය නැත්නම් fast forward කරලා මේ ඇඩ් එක මග හරින්න පුළුවන්. මේ තියෙන්නේ ලන්සු තියන්න පුළුවන් ලෝකයේ ලොකුම සයිට් එකක්. ඔයාට මේකේ තියෙන ක්‍රීඩා වලට ලන්සු තියලා ඒවා ජයග්‍රහණය කරොත් ගොඩක් මුදල් ලිපීමේ හැකියාව තියෙනවා. මුල්ම වතාවට ඔයා මේකට ලියාපදිංචි වෙනකොට Techmaster 1 කියන කේතය භාවිත කරොත් එහෙම ඔයාට රුපියල් 35000ක් දක්වා අමතර දීමනාවක් ලබා ගන්නත් පුළුවන්. ලන්සුවක් තියන්න කලින් ඔයා තැම්පත් කරන මුදල අනුව ඔයාට ලැබෙන දීමනාව වෙනස් වෙනවා. ලියාපදිංචි වෙනවත් එක්කම දීමනා මුදල් ලබා ගන්න කියලා බොත්තමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ බොත්තම ක්ලික් කරලා මුදල් තැම්පත් කරලා ඔයාලට පුළුවන් අමතර දීමනා මුදල් ලබා ගන්න. අපි මුලින්ම ෆෝන් එකේ බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරලාමු. ෆෝන් එක අතට ගත්ත ගමන්ම ඕනම කෙනෙක්ගේ ඇහැ මුලින්ම යන්නේ මේ ෆෝන් එකේ කලර් එකට. OnePlus ලා මේ කලර් එක හඳුන්වන්නේ බ්ලූ ටයිඩ් කියලා. ෆෝන් එකේ බෑක් එක සහ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. බෑක් එකේ පහළ කොටසේ අපිට ගොඩක් ලස්සන මැට් ෆිනිෂ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම කැමරාවත් එක්ක තියෙන උඩ කොටසේ මේ වගේ ලස්සන ටෙක්ස්ට් එකක් ගිහිල්ලා තියෙනවා. අපි ෆෝන් එක මේ විදිහට සයිඩ් එකට හරවනකොට මේ ටෙක්ස්ට් එක ගොඩක් ලස්සනට මේ විදිහට පේනවා. ෆෝන් එකේ ෆ්‍රන්ට් එක ග්ලාස් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. බෑක් එක සහ ෆ්‍රේම් එක සම්පූර්ණයෙන්ම ප්ලාස්ටික් වලින් නිෂ්පාදනය කරලා තිබුණත් මේ ෆෝන් එකේ ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකකුත් අපිට මේ ෆෝන් එකේ පේන්න තියෙනවා. buttons and ports ගැන කතා කරනකොට ෆෝන් එකේ මේ සයිඩ් එකේ අපිට power button එක බලා ගන්න පුළුවන්. මේ power button එකටම තමයි ෆෝන් එකේ fingerprint sensor එකත් include වෙලා තියෙන්නේ. ෆෝන් එකේ යටපැත්තට යනකොට අපිට මේ විදිහට මුලින්ම speaker holes බලා ගන්න පුළුවන්. speaker holes වලට එහා පැත්තෙන් type c charging port එක බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තෙන් microphone එක තියෙනවා. microphone එකට එහා පැත්තෙන් 3.5 mm headphone port එකකුත් තියෙනවා. මේ ෆෝන් එකේ 3.5 mm headphone port එකක් තියෙනවා කියලා කියන්නේ පෞද්ගලිකවම මම ගොඩක් කැමති දෙයක්. මේ පැත්තේ උඩටම වෙන්න අපිට sim slot එක බලා ගන්න පුළුවන්. ඔයාලට කැමති නම් මේකට sim දෙකක් එකවර දාලා use කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක sim එකක් සහ SD card එකක් දාලා use කරන්න පුළුවන්. sim slot එකට පහලින් volume up down buttons දෙකක් මේ විදිහට තියෙනවා. ෆෝන් එකේ උඩ පැත්තට හැරෙනකොට උඩත් අපිට මේ විදිහට microphone එකක් බලා ගන්න පුළුවන්. මම ඔයාලට කියවා ෆෝන් එකේ fingerprint sensor එකත් power button එකටම තමයි include වෙලා තියෙන්නේ කියලා. අපිට ෆෝන් එක unlock කරගන්න අවශ්‍ය නම් මේ විදිහට power button එකේ finger එක ගාවන්න විතරයි තියෙන්නේ. ඉතාමත් ඉක්මනට මේ ෆෝන් එක unlock වෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ෆෝන් එකේ වැදගත්ම දෙයක් වන display එක ගැන. ඇයි මම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ටිකක් උඩ තියලා කතා කරන්නේ? ඒකට හේතුව තමයි මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන අඟල් 6.59 IPS LCD 2.4K resolution සහ 120 Hz refresh rate එකක් තියෙන සුපිරි ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ෆෝන් එකේ මිලත් එක්ක ඔයාට මේ වගේ ඩිස්ප්ලේ එකක් experience කරන්න ලැබෙනවා කියලා කියන්නේ මං හිතන්නේ ඒක ඔයාට ලැබෙන ලොකුම chance එකක්.
මේ ඩිස්ලේ එකේ 120 Hz refresh rate එකත් එක්ක 2.4K resolutions එකතු වුණාම හිතන්න කොහොම මේ ෆෝන් එකෙන් ෆිල්ම් එකක් බලනවා එහෙම නැත්නම් ගේම් එකක් ප්ලේ කරනවා කියලා ඔයාට කොයි විදිහේ experience එකක් ගන්න පුළුවන් වේවිද මම මේ තරම් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක අගය කරන්නේ මට තාමත් හිතා ගන්න බැහැ රුපියල් 35000ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් මේ වගේ ෆෝන් එකක මේ තරම් high quality ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් එක ගැන GB RAM එකක් සහ 128GB memory එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ මේ 6GB RAM එක අපිට 12GB වලට extend කරගන්න පුළුවන් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක මම ඕනෝටත් වඩා උඩ තියලා කතා කරන්නේ ඒ වගේම මේ ෆෝන් එකේ තව දෙයක් මට ඒ විදිහටම උඩ තියලා කතා කරන්න සිද්ධ වෙනවා මේ දේවල් දකිනකොට ඒවා වර්ණනා කරන්නේ නැතුව ඉන්න මට බෑ ඒ තමයි මේ ෆෝන් එකේ chip set එක මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ Qualcomm Snapdragon 695 5G chip set එක ඉතින් රුපියල් 35000ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන් ෆෝන් එකක මේ තරම් powerful chip set එකක් තියෙනවා කියලා කියන්නේ පුදුමයි. මම හිතන්නේ ඔයාලට ලංකාවේ මිල අඩුවෙන්ම මිලදී ගන්න පුළුවන් හොඳම ෆෝන් එක තමයි මේ මගේ අතේ තියෙන්නේ. ෆෝන් එකෙන් ගොඩක් ගේම්ස් එහෙම ප්ලේ කරන කෙනෙක්ට මේ ෆෝන් එකෙන් PUBG COD වගේ ගොඩක් ලොකු මල්ටිප්ලේ ගේම්ස් ගහන්න නෙවෙයි මරන්න පුළුවන්. මොකද ඒ තරම් powerful chip set එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. chip set එකත් එක්කම මතක් කරගන්න මම අර කලින් වර්ණනා කරපු ඩිස්ප්ලේ එක 120 Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එක මේ දෙක එකතු වුණාම ගේම් ගහන්න නෙවෙයි මරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ ෆෝන් එකේ කැමරා සෙටප් එක ගැන. මේ ෆෝන් එකට ට්‍රිපල් කැමරා සෙටප් එකක් ඇවිල්ලා තියෙනවා. මේන් කැමරා ලෙන්ස් එක විදිහට අපිට F1.7 aperture එකක් තියෙන 64 megapixel wide lens එකක් බලා ගන්න පුළුවන්. දෙවෙනි ලෙන්ස් එක විදිහට අපිට F2.4 aperture එකක් තියෙන 12 megapixel macro lens එකක් බලා ගන්න පුළුවන්. තුන්වෙනි කැමරා ලෙන්ස් එක විදිහට අපිට F2.4 aperture එකක් තියෙන 2 megapixel depth camera lens එකක් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ අනෙත් හැමදේම වගේ තමයි මේ කැම් එකත් පිස්සුවක්. කැම් එක ගැන ගොඩාක් දේවල් මම ඔයාලට කියන්න යන්නේ නැහැ. මම මේ කැම් එකෙන් කැප්චර් කරපු ෆොටෝස් ටිකක් ඔයාලට දාන්නම්. එතකොට ඔයාලට මේ කැම් එකේ ක්වොලිටි එක කොයි වගේද කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම ඔයාලට පුංචි අදහසක් දෙන්නම්. Google Pixel 5 එකෙන් ඔයා කැප්චර් කරන ෆොටෝස් වලට කරට කර ගේමක් දෙන්න පුළුවන් විදිහේ ෆොටෝස් මේ ෆෝන් එකෙන් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ෆෝන් එකේ තියෙන නයිට් මෝඩ් ඔප්ෂන් එක. අපි මේකෙන් කැප්චර් කරන නයිට් මෝඩ් ෆොටෝස් වලත් සෑහෙන හොඳ ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. Google Pixel ෆෝන් එකෙන් කැප්චර් කරන නයිට් මෝඩ්ස් වල වගේම අපිට මේ ෆෝන් එකෙත් ගොඩක් high quality ෆොටෝස් නයිට් මෝඩ් එකෙන් කැප්චර් කරන්න පුළුවන්.
මේන් කැමරා එකේ වීඩියෝ ක්වොලිටි ගැන කතා කරනවා නම් 1080p videos 30fps වලින් රෙකෝඩ් කරන්න පුළුවන්. ෆෝන් එකේ selfie cam එක පැත්තට හැරෙනකොට අපිට බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන f2.0 aperture එකක් තියෙන 16 megapixel wide camera lens එකක්. මේ selfie cam එක හරහාත් අපිට සෑහෙන ලස්සන selfies capture කරන්න පුළුවන්. අපි capture කරන selfies වල ගොඩක් හොඳ quality එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ selfie cam එකෙමුත් අපිට 1080p videos 30fps වලින් record කරන්න පුළුවන්. වීඩියෝ එක පටන් ගන්නකොට මම ඔයාලට කියවා මේක 5G ෆෝන් එකක් කියලා. ෆෝන් එකේ මේ වෙනකොට රන් වෙන්නේ Android 13 version එක. Android 13 version එක බේස් කරගෙන OnePlus ලගේ Oxygen OS 13.0 කියන version එක තමයි මේ වෙනකොට මේ ෆෝන් එකේ රන් වෙන්නේ. ඉතින් මේක ගොඩක්ම ගොඩක් smooth OS එකක්. අපිට කිසිම lag එකක් නැතුව, කිසිම struck එකක් නැතුව මේ ෆෝන් එක ඕන තරම් කාලයක් use කරන්න පුළුවන්. මිලියම්පියර් 5000ක බැටරි එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකට 33 වොට් ෆාස්ට් චාර්ජින් සපෝට් කරනවා. බැටරි යූසේජ් එක ගැන කියනවා නම් ආ ෆෝන් එක normal යූස් කරන කෙනෙක් නම් ෆෝන් එක එකපාරක් ෆුල් චාර්ජ් කරලා දවස් දෙකක් විතර යූස් කරන්න පුළුවන් data on එකේ තියාගෙන. ආ ෆෝන් එක hard යූස් කරන කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ආට දවසක් ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒ තරම් හොඳ බැටරි එකක් මේ ෆෝන් එකේ තියෙනවා. වීඩියෝ එකේ අවසානයට තමයි යන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් මේ ෆෝන් එකේ මිල ගණන සහ ඔයාලට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් කොහොමද කියලා මම කියන්නම්. ඔයා නුවර අවට ඉන්න කෙනෙක් නම් නුවර පික්ස් හබ් එකෙන් ඔයාට රුපියල් 35000ක් වගේ මුදලකට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයාට කෑෂ් ඔන් ඩිලිවර් සේවාව මත පික්ස් හබ් එකෙන් මේ ෆෝන් එක ඕඩර් කරලා ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. පික්ස් හබ් එකේ කන්ටැක්ට් ඩීටේල්ස් හැම එකක්ම මම පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අවශ්‍ය කෙනෙක්ට එයාලට කතා කරලා තවත් විස්තර දැනගන්න පුළුවන්. ඔයා මේ ෆෝන් එක මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම කියන්නේ එස්තර ටෙක් මාස්ටර් channel එකේ වීඩියෝ එක දැකලා තමයි කතා කරන්න කියලා. එතකොට ඔයාට මේ ෆෝන් එකට ෆ්‍රී ටෙම්පර් ග්ලාස් එකකුත් ලබා ගන්න පුළුවන්. ඔයාලා දකින්න ඇතිනේ ෆෝන් එකේ කන්ඩිෂන් කොහොමද කියලා 100%ක් බ්‍රෑන්ඩ් නිව් විදිහටම තියෙනවා. ඉතින් ඔයා පික්ස් හබ් එකෙන් මේ ෆෝන් එක මිලදී ගන්නවා නම් මගේ අතේ තියෙන මේ ෆෝන් එකේ වගේම 100%ක් කන්ඩිෂන් තියෙන ෆෝන්ස් ඔයාලට ඕඩර් කරලා ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. හරි එහෙනම් ලංකාවේ අඩුම මුදලකට මිලදී ගන්න පුළුවන් හොඳම ෆෝන් එක තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට රිව් කරේ. අද වීඩියෝ එකත් ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අදට ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුභම සුබ දවසක්.